මට පුළුවන් විදිහට තමයි මම වැඩේ කරන්නේ. මේ ඇතුම කාර්යය වෙලත් මම මට පුළුවන් විදිහට මම නම් මේ වැඩේ කරන්නේ. මොනවද කියන්නේ? මොනවද කියන්නේ? යනවා තමයි මෙතන ඉන්න. මේ කොහෙද ආයෙත් ටිකක් ඇරෙන්නේ. යක්ෂණි මුදලාලි දන්නවද කෙල්ල ඉගෙන ගන්නත් ඒ වගේම යක්ෂණි කැම්පස් යනවා ෂුවර් අනේ උන් යන කැම්පස් අල්ලා දාන්න මාත්‍යා ඊළඟට සජීවී පදාර්ථයේ අඩංගු මූලික කාබනික සංයෝගයක් නොවන්නේ. බිසෝ? ඔව්. අපර්ණා? සර්. මම ඇහුවේ සජීවී පදාර්ථයේ අඩංගු මූලික කාබනික සංයෝගයක් නොවන්නේ. ජලයේ සර්. හරි. ගිරියල් සර්. සර්. අර ශාලාවේ බිත්තිය කඩච්ච තැන හදාගන්න එවන්නකෝ මේ අපර්ණා ළමයා. අපි මේ ප්‍රශ්න පත්‍ර වගේක් සාකච්ඡා කර කර හිටියේ සර්. ආ එහෙමද? එහෙනම් ඉන්ටර්වල් එක පටන් ගන්නකොට මේවන්. මේ ඉන්නේ තාංශලයි බිසෝ. තමුල්ලත් එනවා උදව්වට. අනේ සර්. පිරිමි ළමයි නැද්ද? මේ වැඩේ හරියටම කරෙන්නේ අපර්ණාති. මං කොල්ලෝ ටික එවන්නම් උදව්වට. උන් දන්න වැඩ Thank you.
තවදුරටත් කතා කරන්නේ ආවර්තිතා වගුව ගැන. සිමෙන්ති කුමාරි හාමිලා මේ කොහේ ගිහින් එන ගමන්ද? අපර්ණ ඇවිත් ලියනවා බලන්න ආවර්තිතා වගු. ඒවා මේ එසේ මෙසේ පුත්තරයෙකුට කරන්න පුළුවන් රස්සා නෙවෙයි මහත්තයෝ. ගල් සීය බඳින්ට වරුවක් යනවා. දැන් ඔය අපි හිතනවානේ මේ කපරාරුව ලේසි කියලා. මොන ඒක ඊට එහා. කොන්ක්‍රීට් ගන්න ඉතින් මහත්තයත් එක කියලා තේරුමක් නැහැනේ. දන්නවනේ. මෙච්චර මේ අසනීප කාර්යය වෙලා මගේ තියෙන වීර්යවන්තකමට මේවා මෙච්චර ඉක්මනට කෙරුවට අය මේ සේපිසේ පුත්‍රයෙක් මේක කරන්නේ නෑ කියනවාද? අර බැටරි ඉවරයක් කරන්න. අපර්ණු උඹේ නම් මේ ඩිංගට මේක බැන්ද? බාස් මාමා කයිවාරු ගහලෙන් ටැපෑ භාගයක් විතර ගියානේ. ඉතින් මම බැන්ද. හන්දේ උනා වෙන කොහෙවත් නොගියන් ගෙදර ඵලයන් ඈ. වැවට ගිහිල්ලා හොඳට අතපය හොදන්න ඵලයන්මයි දෙයියෝ. ඈ මේවා උඹලට කරන්න තරම් වැදගත් රස්සා නෙවෙයි. දොස්තර නලාව අල්ලන්ට තියෙන අත් සිමෙන්ති වලට හිල් කරගන්න එපා. මේසෙන් හැන්දෙදෙන් මට අමතක වුණා. මේ බෑපම් බෑපම් යන්න එපා. මම ගන්නම් ඕක. අපර්ණ බෑපම් ඕකෙන් බිමට මගෙන් ගුටි නොක. මොකද කියන්නේ? මේ කෑනු ගා හිටපන්කෝ කලබල කරන්න එපා. ඕකී ඔය ඔක පල්ලේ වැටි ඉවත් අය. ඔබටත් ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද යකෝ? අප්පත් නැති කෙල්ලගෙන් මේ වගේ වැඩ කරව ගන්න? හේමදුවට ඉනිමං වලත් නැද්දලා.
උඹේ කෙල්ලෙන් නැවිල නැක් ගහන්. මම එපා කියද්දි ඔය කිව්වේ නැක් ගියෝ හැන්ද ගන්නට කියලා අමතක වෙච්ච. දියන් ඔක. දියන්. උඹේ මගේ අයියනි සම් මිසක් නැතන් තනි මං කරන දේ. ට අපේ ස්කෝලේ ගෑනු ළමෙක් විද්‍යා විෂයෙන් විශ්වවිද්‍යාලය යනවා කියන්නේ ඒක ස්කෝලේ ලොකු ගෞරවයක්. ඒ හින්ද ඔන්න විකාර නවත්තලා එළමයට උදව් කරන්න. එරලට ස්කෝලේ වැඩ කරගන්න හොඳයි අපර්ණ ලව්ව. හැබැයි එළමයා ඒ පැත්තෙන් රස්සාවකට යන එකට සර්ලා විරුද්ධයි. අනික ඔය මේ කෙල්ලෝ කරන රස්සා දවුවා. කළුගල් වැලි ගඩොල් බොරුළු යකඩ. ඌ එක හැපෙන්නේ පිරිමි. අර තට්ටු ගණන් උඩ බිල්ඩින් වල කොහොමද කෙල්ලෙක් රස්සාව කරන්නේ කියන්නකෝ. ඇයි? ගෑණියෙකුට අම්මා කෙනෙක්ගේ රාජකාරිය කරන්න තරම් ශක්තියක් තියෙනවා නම් ඇයි මේක බැරි? මේ කාලේ වනේ වාසයේ කීවද? අපි ඔහොම හිතන ඉඳලා තමයි සර්. අපේ රටේ ගෑනු ළමයි ලක්ෂ 230ක් නිකන් ගෙදරට වෙලා කාලේ නාස්ති කරන්නේ. පත්තරයක් අරන් බලන්නකෝ. රැකියා විරහිත භාවය, රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණ. හැබැයි අනිත් පැත්තේ පිටුවේ හැබෑර්තු ඇත. කවද්ද සර් අපි මේ රට ගොඩ යන්නේ? විද්‍යාලයේ ඉදිකිරීම් අංශය වෙනුවෙන් විශිෂ්ටතම කුසලතා දක්වමින් සම්මානය හිමි කරගන්නේ අපර්ණා බණ්ඩාර දියණියයි. මම ඔක්කොම හදාන්නේ මගේ කෙල්ලව මරන් කන්න. ඇයි මේ අපරේදි දරුවට ඉගෙන ගන්න දෙන්නේ නැත්තේ? මේකේ දොස්තර කෙනෙක් හරි ස්කෝලේ නෝන කෙනෙක් හරි වුණාම එන ගහනවද? මේ මෙහෙ ගියම් ඕක. මේ නංගිය. මේ ගියම් ඕක. ඒ නංගිය එපා නංගි. ආහා මො. මිහිර මේවා කරනවට මං කැමති. එයා ඕවටනේ ඉතින් දක්ෂ. ඒත් ඉතින් ගෙවල් වලින් මොනවා කියයිද දන්නේ. අපි හවසට උණු කෑම දෙන්න ගමු. ලොරි නවත්තන්න ගත්තොත් නම් නියමයි. හැබැයි පාඩම් වැඩ නොකරොත් අපි දෙන්නම ඉවරයි.
අම්මා අප්පච්චිලාගේ මට තමයි වෙනුම් අහන්න. එදා ආපු උපදේශන මහත්තයා කිව්වේ තොන්නෝයි ටික තමයි. හරිම පුදුම පරීක්ෂණයකට මාව තිබ්බනේ. ඒකෙන් අපේ වෘත්තීය ගුණ හරියටම කියනවා. එයාලා කිව්වා අපිට මඟ පෙන්නනවා කියලා අපේ අනාගත ඉලක්කවලට. අපෝයි ඒ මහත්තයා අපන්නගේ වචන සෙට් එකක් වෙනස් කරලා වගේ. අනාගත ඉලක්ක? ඒ මොනවද අනේ? ඒවා මහලුකු වචන නෙවෙයි අනේ. දැන් අපේ රටේ එක එක විදිහේ රස්සාවල් ගැන මිනිසුන්ගේ තියෙන ආකල්ප වෙනස් කරන්න ඕනි කිව්වා. උන් කිව්වා තව එකක්. මට නම් තේරෙන්නේ නැහැ. ආකල්ප. අපි පොඩි කාලේ ඉංග්‍රීසි පන්තියේදී හැමෝම කිව්වේ I want to be a doctor කියලානේ. මං නම් කිව්වේ I want to be a lawyer කියලා. අයියෝ මිහිර, ඔයාට කියන්න තිබුණේ I want to be a chef කියලානේ. මං කම්පියුටර් හાર્ඩ්වෙයාර් කරනවට අපේ අම්මා නම් කැමති. තාත්තා තමා අකමැති. හැම අම්මා තාත්ත කෙනෙක්ම ආස කරන්නේ තමන්ගේ ළමයා දොස්තර කෙනෙක් හරි ඉංජිනේරු කෙනෙක් හරි වෙනවනම්. ඒක තමයි අපිට වැරදුණු තැන. දැන් බලන්නකෝ ඉදිකිරීම් ශාස්ත්‍රයේට පිටරටවල් වලින් කොච්චර නම් සේවකයෝ ඉනවද? දැන් අපේ රටේ කී දරක්ෂයක් ඉන්නවද රස්සාවල් නැතුව? පරීක්ෂණය වගේ කරන පිළිබඳව මේ සඳහා අපි භාවිතා කරනවා ඔගොල්ලෝ දැන් ඉන්නේ මේ වගේ අංගවල දෙකද මං හරි මෙච්චර ඉක්මනට මතක නැද්ද IT අවාර්ඩ් එක හම්බුනේ මටනේ ආ හරි හරි ආනේ මේ මට ඔෆ්ලයින් එකකින් ආපු ඉතරේමයි ඔන්ලයින් එකනොත් ආවේ මට සම්මානය හම්බලා තියෙන්නේ මට හරිනම රස්සාවටම තමයි අපේ ගෙදර වළම්මුට්ටි කොච්චර නම් දුක් විඳින්නේ නැද්ද? හොඳයි. එදා තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයේ සිද්ධ වුනේ. ඒ කාලේ මිස්ලාගේ ගෙදර මාර ප්‍රශ්නෙ තිබිලා තියෙන්නේ. අපේ ගෙවල් වල කොච්චර ප්‍රශ්න ආවත් වෘත්තීය මාර්ගෝපදේශනේ අපේ ජීවිතේ වෙනස් කරනවා. කෙල්ලව බලන්න යන්න ඕනේ. මේ නංගි උඹමනේ කිව්වේ කෙල්ල මැරුණා කියලා හිතාගනින්න. දානයක් දෙන්න යන්නේ කියලා.
Excuse me, madam. Madam, ke ammai mama ya villain no. Amma? Pumbe. දැන් කැගේවත් ගෑවෙන්නේ නෑ අම්මේ. Excuse me madam. මේක සල්. හැබා මිනිස්සුඹට මැඩම් කියලාද කතා කරන්නේ? මං දැනගත්ත කවදා හරි මගේ කෙල්ල ලොකු තැනකට යනවා කියලා. එහෙනම් ඔබ මේ කෙල්ල මරන්න කන්නේ නැද්ද? මරන්න කන්නේ නැද්ද ඔය තාත්තට ගේන්නේ? නැත්තම් ඉතින් ගමටම පර වෙලා යන. ඒකෙත් හොඳ ටික උඹට නරක ටික මට. කමන්නේ කමන්නේ අපි කෙල්ලට හරි ගියානේ ඈ කන්න මහත්තයා अपे मिहिर पुता मगे अतट महुना कुसिये उये उया इन्नवा महत्या
මෙච්චර උඩ ඉද්දි වාගේ ඔළුව කරගෙන නැද්ද? ඔහොම තමයි පිරිමි ගෑනු ගැන හිතන්නේ. මට හරි ආඩම්බරයි අක්කයි. මොකෝ? ගෙදරින් අවුලක්වත් දාගත්තද? ඊයේ කෑම එකක් ඔතලා දුන්නා. හැරලා බලද්දි තාත්තා. මෙච්චරයි මතක. මොකද්ද කරන්න ඕනක්කේ? හැබැයි මෙච්චර අවුලක් වුණේ නැහැ. මේ ඔච්චර රහට වෙන රෙසිපිස් කොහෙන්ද හොයාගත්තේ? ඇයි අක්ක දන්නේ නැද්ද? තාංශිලා දැන් මේ කම්පියුටර් රිපෙයරින් ගන්න ඇසෙම්බ්ලි ෂොප් එකක් දැම්මන්. එයා කුකරි රෙසිපිස් මට මේ ඉන්ටර්නෙට් එකෙන් අරන් දෙනවා. මං ඒවා නිමල් අයගේ කඩේට ටෙස්ට් කරනවා. ඔය නිමල් අපේ පන්ති උඩ පන්ති හිටපු විභාගේ පේල් වෙච්ච කෙනෙක්. දැන් හොඳ ව්‍යාපාරිකයනේ. මිනිහා විභාගේ ෆේල් වුණාට ජීවිතේ පාස් කරගත්තා. ලැහැත්තිවෙන් අනුරාධපුරේ යන්න. අර මොකටද? අපර්ණ මට හැම දෙයක්ම කිව්ව පුතේ. අක්ක දැන් ඉන්න තැන දැක්කහම දිසාපති කෙනෙක් වෙනවට වැඩිය මං ආසයි. පුතත් දක්ෂිතින් ඔය සූප ශාස්ත්‍රයට නෝ. හෙට උදේම යම. අම්මේ මයි පුතා දැන් චෙෆ් කෙනෙක් නේද? තව ටික දවසකින්. එහෙනම් යම් පුතේකට. යම්. අද මං උයපු කැම ටිකක් අමු. මල් පිකුණට අතු වග අපි විඳ වාත අතු කොළ මල ගැන කතා ගොඩයි අපි කතා කරන වද අතු කොළ ගැන